Macchama Nikaya 1 Mula Pariyaya Vargaya 1.5 Anangana Sutraya Angana Upaklesha Nativima Gana Vadala Desuma Mahata Asannata Labune Me Vidihatai E Dinawala Bhagyavathun Wahanse Weda Sitiye Savat Nuwara Jethawanaya Namu අනේ පිඩිසිට තුමාගේ ආරාමයේ එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ප්‍රිය ආයුෂ්මත් මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස කියලා ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා ඒ මොහොතේදී තමයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වදාළේ ප්‍රිය ආයුෂ්මත්වරුනි මේ ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක් දකින්නට ලැබෙනවා කවුද හතර දෙනා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා නමුත් Taman තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නේ නැහැ තව පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා ඒ වගේම ඒ පුද්ගලයා Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ නැහැ නමුත් ඒ පුද්ගලයා Taman තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැහැ මේ ලෝකේ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුලත් උපක්ලේශ නැහැ. ඒ වගේම Taman තුල උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුල තිබෙද්දී Taman තුල උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත්වරුනි යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තියෙනකොට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නවනම් Taman තුළ උපක්ලේශ තියෙනවා කියලා ඒ උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස් පුද්ගලයන්ගේ ගණයට වැටෙන්නේ මේ පුද්ගලයායි. ප්‍රිය ආයුෂ්මත්වරුනි උපක්ලේශ Taman තුල නැතිව තියෙද්දී උපක්ලේශ Taman තුල නැති බව අවබෝධයෙන්ම දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවනේ. උපක්ලේශ නැති පුද්ගලයන් දෙදෙනා අතරින් ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල උදවියගේ ගණයටයි. ප්‍රිය ආයුෂ්මත්වරුනි Taman තුල උපක්ලේශ නැති විට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නවනම් Taman තුල උපක්ලේශ නැතයි කියලා අන්න ඒ පුද්ගලයා අයිතිවන්නේ වඩා උසස් පුද්ගලයන්ගේ ගණයටයි. එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාණයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත ඔය උපක්ලේශ සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල කෙනෙක් කියලත් අනිත් කෙනා වඩාත් උසස්ය කියලත් පවසන්නට හේතුව මොකද්ද? කාරණේ මොකද්ද? ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත ඔය උපක්ලේශ නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වලය කියන්නටත් අනිත් කෙනා වඩාත් උසස්ය කියන්නටත් හේතුව මොකද්ද? කාරණේ මොකද්ද? ප්‍රිය ආයුෂ්මත්වරුනි Taman තුල උපක්ලේශ තිබෙද්දී Taman තුල උපක්ලේශ තියෙනවා කියලා අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන මා දැන් කිව්වා නොවේ. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා එයා තුළ ඕනකමක් ඇතිවන්නේ නැහැ. උත්සාහයක් ඇති කරගන්නේ නැහැ.
වීරය ඇති කරගන්නේ නැහැ. අන්තිමේදී ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි. ද්වේෂයත් එක්කමයි. මෝහයත් එක්කමයි. උපක්ලේශයත් එක්කමයි. කිලිටි වෙච්ච සිතක් එක්කමයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. හැබැයි ඒ තඹ භාජනේ දූවිලි බැඳිච්ච මලකඩ හැදිච්ච එකක්. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නේ නැත්නම්, පිරිසිදු කරන්නෙත් නැත්නම්, දූවිලි තියෙන තැනක විසි කරලා තියෙනවා නම්, එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනේ කලක් යනකොට තවත් කිලිටි වෙලා තවත් මලකඩ බැඳෙනවා නේද? ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත. අන්න ඒ විදිහමයි ප්‍රිය ආයුෂ්මතුනි, උපක්ලේශ තියෙන පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ඒ පුද්ගලයාට තමන්ගේ උපක්ලේශවලින් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. වීරයක් පටන් ගන්නේ නැහැ. අන්තිමේදී උන්නැහෙට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, උපක්ලේශයත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මං කිව්වනේ අනිත් පුද්ගලයා ගැන. තමා තුළ උපක්ලේශ තියෙනකොට තමා තුළ උපක්ලේශ තියෙන බව දන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ඒ උපක්ලේශවලින් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ නිසාම ඒ පුද්ගලයාට රාගය නැතිව, ද්වේෂය නැතිව, මෝහය නැතිව, උපක්ලේශ නැතිව, කිලිටි සිතක් නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. හැබැයි ඒක දූවිලි බැඳිච්ච එකක්, මලකඩ හැදිච්ච එකක්. ඒත් ඒකේ අයිතිකාරයෝ ඒ භාජනේ පාවිච්චියට ගන්නවා. හොඳට පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන්වලට විසි කරන්නේ නැහැ. අන්න එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, කලක් යනකොට ඒ තඹ භාජනේ හරිම ලස්සනට දිලිසෙන්න පටන් ගන්නව නේද? ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි යම්කිසි පුද්ගලයෙක් තුළ උපක්ලේශ තිබුණත් තමා තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා නම් ඒ තැනැත්තා කැමති විය යුත්තේ මේකයි. ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයකින් තොරව, ද්වේෂයකින් තොරව, මෝහයකින් තොරව, උපක්ලේශවලින් තොරව, කිලිටි සිතින් තොරව මරණයටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැහැ. නමුත් තමන් තුළ උපක්ලේශ නැති බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා කැමති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු රාගය ඇතිවන විදිහට සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ පුද්ගලයාට මැරෙන්න සිද්ධ වෙන්නේ
රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආවා කියලා හිතමු. ඒක ඉතා පිරිසිදු දිලිසෙන එකක්. ඒ වුණාට ඒකේ අයිතිකාරයා ඒ තඹ භාජනේ පාවිච්චි කරන්නේ නැහැ, පිරිසිදු කරන්නේ නැහැ. දූවිලි ගොඩේ විසි කරලා තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඉතින් කාලයක් යනකොට ඒ තඹ භාජනේ කිලිටි වෙලා මලකඩ බැඳිලා යනවා නේද? ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත. අන්න ඒ විදිහටමයි ප්‍රිය ආයුෂ්මතුනි, ඒ පුද්ගලයා උපක්ලේශ නැතිව හිටියත් තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධ නොවිච්ච නිසා කැමති වෙන්න තියෙන්නේ මෙච්චරයි. ඔහු අරමුණු රාගය ඇති වෙන විදිහට සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. සුභ වශයෙන් අරමුණු සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ තැනැත්තාට රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, උපක්ලේශත් එක්කමයි, කෙලිටි වෙච්ච සිතක් එක්කමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේම තමයි තව පුද්ගලයෙක් ඉන්නවා. ඊට වෙනස්. තමා තුළ උපක්ලේශ නැත්නම් උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා කැමති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු රාගය ඇතිවෙන ආකාරයට සුභ වශයෙන් සිහි කරන්නේ නැහැ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නේ නැති නිසා රාගයට ඔහුගේ සිත ගිල ගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා මරණයට පත්වන්නේ රාගය නැතුවයි, ද්වේෂය නැතුවයි, මෝහය නැතුවයි, උපක්ලේශ නැතුවයි, කිලිටි සිතක් නැතුවයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආවා කියලා හිතමු. ඒක ගොඩක් පිරිසිදු දිලිසෙන එකක්. ඒ වගේම ඒකේ අයිතිකාරයොත් ඒ තඹ භාජනේ පාවිච්චි කරනවා, පිරිසිදු කරනවා, දූවිලි තියෙන තැන්වල දාන්නේ නැහැ. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට කලක් යනකොට ඒ තඹ භාජනේ ගොඩක් පිරිසිදු වෙනවා. තවත් ලස්සන්ට දිලිසෙනවා නේද? ඕ ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහම තමයි යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැත්නම් තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවනම් ඔහු කැමති වෙන්න ඕනේ මෙච්චරයි. ඔහු අරමුණු රාගය ඇතිවෙන ආකාරයට සුභ වශයෙන් සිහි කරන්නේ නැහැ. අරමුණු සුභ වශයෙන් සිහි නොකරන නිසා රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා රාගය නැතුවමයි, ද්වේෂය නැතුවමයි, මෝහය නැතුවමයි, උපක්ලේශ නැතුවමයි, කිලිටි සිතක් නැතුවමයි මරණයට පත්වන්නේ. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ගොඩක් දුර්වලයි කියන්ටත් අනිත් එක්කෙනා ගොඩක් උසස් කියන්නත් හේතුව ඕක තමයි. කාරණෙත් ඕක තමයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ගොඩාක් දුර්වලයි කියන්නටත් අනිත් කෙනා ගොඩක් උසස් කියන්නටත් හේතුව ඕක තමයි. කාරණය ඕක තමයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේශ උපක්ලේශ කියලා කියනවා. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ උපක්ලේශ කියන නම යොදන්නේ මොන වගේ දෙයකටද?
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේශ කියන නම යොදන්නේ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යෑමෙන් හටගන්නා පාපේ අකුසල්වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහේ දේවල් දකින්නට ලැබෙනවා. ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහුට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා. ඒ වුණාට මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව අනිත් භික්ෂුන් නොදන්න එක තමයි හොඳ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට මේ වගේ දෙයක් දකින්නට ලැබෙනවා. අනෙක් භික්ෂුන් වහන්සේලාට අර භික්ෂුවගේ වරද දැනගන්න ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව දැන් මේ භික්ෂුන් වහන්සේලාත් මගෙන් වෙච්ච වැරද්ද දැනගත්ත නොවේ කියලා කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත් අමනාපයත් යන දෙකම අයිතිවන්නේ උපක්ලේශවලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මෙහෙම දේවලුත් දකින්නට ලැබෙනවා. යම්කිසි භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව ඇත්ත. ඒ වුණාට භික්ෂුන් වහන්සේලා මේ වැරද්ද ගැන සංඝයා මැත්තේ මට චෝදනා කරන්නේ නැතිව රහසේ කතා කරන එක තමයි හොඳ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිත වෙන්නේ වෙනින් දෙයක්. අර භික්ෂුවගේ වැරද්ද ගැන භික්ෂුන් වහන්සේලා රහසේ කතා කරන්නේ නැතිව සංඝයා මැද්දේ චෝදනා කරනවා. එතකොට ඒ භික්ෂුව මගේ වැරද්ද ගැන භික්ෂුන් වහන්සේලා මාත් එක්ක පෞද්ගලික කතා කරන්නේ නැතිව සංඝයා මැද්දේ මට චෝදනා කළා නොවේ කියලා කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ කේන්තියත් අමනාපයත් යන දෙකම අයිතිවන්නේ උපක්ලේශවලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා තමයි. ඒ වුණාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැළපෙන කෙනෙක් විසිනුයි. නොගැළපෙන පුද්ගලයන් ඒ ගැන මාත් එක්ක කතා කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඔහු හිතපු එක නොවේ සිද්ධ වෙන්නේ. අර භික්ෂුවට ගැළපෙන පුද්ගලයෙක් ඒ වැරද්ද ගැන චෝදනා කරන්නේ නැහැ. නොගැළපෙන කෙනෙක් තමයි චෝදනා කරන්නේ. එතකොට අර භික්ෂුව මේක හරි වැඩක් නොව, මට ගැළපෙන කෙනෙක් එපෑය මේ වැරද්ද ගැන මට චෝදනා කරන්න. නමුත් චෝදනා කරන්නේ මේ ගැන මට නොගැළපෙන කෙනෙකු විසින් නොවේ කියලා කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත් ඒ අමනාපයත් යන දෙකම අයිතිවන්නේ උපක්ලේශවලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේකුත් දකින්න ලැබෙනවා. යම්කිසි භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. අනේ, ඇත්තෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසන්නේ නැතුව මගෙන්ම විතරක් දහම් කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසනවා නම් කොයිතරම් හොඳදැයි කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙන දෙයක්. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අර භික්ෂුවගෙන් ධර්ම කරුණු විමසන්නේ නැහැ. වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස විමසා ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ භික්ෂුව ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ධර්ම කරුණු මගෙන් විමසන්නේ නැහැ නොවේ. වෙන භික්ෂූන්ගෙන් ධර්ම කරුණු විමස විමසානව ධර්ම දේශනා කරන්නේ කියලා කේන්ති ගන්නවා, අමනාප වෙනවා.
අන්න ඒ කේන් තියත් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවක් තුළ ඇතිවෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මේ භික්ෂූන් ගමට දානෙට වඩිද්දී වෙන භික්ෂුවක් ඉස්සරහින් මඩම්මවාගෙන යන්නේ නැතිව මාවම ඉස්සරහින් වඩම්මවාගෙන ගමට දානෙට වඩිනවා නම් ඒක නොවෙ හොඳ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනින් දෙයක්. ඒ භික්ෂූන් දානෙට වඩිනකොට වෙනත් භික්ෂුවක් ඉස්සරහින් වඩම්මවාගෙන යනවා. අර භික්ෂුවට ඉස්සරහින් වඩින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව මේ භික්ෂූන් වහන්සේලා ගමේ දානෙට වඩිනකොටත් ඉස්සරහට ගන්න වෙන භික්ෂුවක්මයි මාව ඉස්සරහින් වඩම්මවාගෙන යන්නේ නැහැ නොවේ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. දාන ශාලාවේදී මුල් පුටුවත් ඉස්සලාම ලැබෙන දන්පැනුත් ලැබෙන්න ඕනේ මටයි. වෙන භික්ෂුවකට ඒ මුල් පුටුවත් ඉස්සලම ලැබෙන දන්පනුත් ලැබෙන්නේ නැත්නම් කොයි තරම් හොඳද කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනින් දෙයක්. දාන ශාලාවේදී මුල් පුටුවන් ඉස්සලම ලැබෙන දන්පනුත් වෙන භික්ෂුවකට ලැබෙනවා. අර භික්ෂුවට මුල් පුටුව ලැබෙන්නේ නැහැ. ඉස්සලම ලැබෙන දන්පනුත් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව එතකොට මූලාසනේවත් ඉස්සලම ලැබෙන දන්පැන්වත් මට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මූලාසනෙත් ඉස්සලම ලැබෙන දන්පැනුත් ලැබෙන්නේ වෙන භික්ෂුවකට ආ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ ආකාරයේ ලාමක ආශාවක් ඇති වෙනවා. අනේ, මං තමයි දාන ශාලාවේදී දන් වැළඳුවට පස්සේ අනුමෝදනා බණ කියන්නේ. දාන ශාලාවේ දන් වැළඳුවට පස්සේ වෙන භික්ෂුවක් අනුමෝදනා බණ කියන්නේ නැත්නම් කොයි තරම් හොඳද කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනින් දෙයක්. අර භික්ෂුවට දාන ශාලාවේ දන් වළඳලා අවසන් වුණාට පස්සේ අනුමෝදනා බණ කියන්න ලැබෙන්නේ නැහැ. වෙනත් භික්ෂුවකටයි දාන ශාලාවේ දන් වැළඳුවට පස්සේ අනුමෝදනා බණ ලැබෙන්නේ. එතකොට ඒ භික්ෂුව දාන ශාලාවේදී දන් වැළඳුවට පස්සේ අනුමෝදනා බණ කියන්නේ වෙනත් භික්ෂුවක්. දාන ශාලාවේදී දන් වැළඳුවට පස්සේ අනුමෝදනා බණ ටිකක්වත් කියන්න මට ලැබුණේ නෑ නොවැ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් ඒ අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මම තමයි අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නේ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් බණ කියන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් තමයි බණ කියන්නේ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්න ඒ භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
එතකොට ඒ භික්ෂුව අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නටවත් මට ලැබෙන්නේ නැහැ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. අරමට පැමිණෙන භික්ෂුණීන්ට බණ කියන්නේ මං විතරයි. පෙයාල උපාසකවරුන්ට බණ කියන්නේත් මං විතරයි. පෙයාල උපාසිකාවන්ට බණ කියන්නේත් මං විතරයි. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නේ නැත්නම් කොයිතරම් හොඳයිද කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, නමුත් සිද්ධ වෙන්නේ මේ විදිහ දෙයක්. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නේ. අරමට එන උපාසිකාවන්ට බණ කියන්න අර භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව අරමට එන උපාසිකාවන්ට බණ කියන්නත් වෙන භික්ෂුවක්. අරමට එන උපාසිකාවන්ට බණ ටිකක් කියාගන්නවත් අවස්ථාවක් නැහැ නොවේ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත් අමනාපයත් කියන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. අනේ, මට විතරමයි මේ භික්ෂූන් වහන්සේලා හොඳ හොඳ පිරිකරන් ගරු බුහුමනුත් සත්කාර සම්මානත් පුද පූජාත් ලබා දෙන්න ඕනේ. මේ භික්ෂූන් වහන්සේලා වෙනත් භික්ෂුවකට හොඳ හොඳ පිරිකර ගරු බුහුමන් සත්කාර සම්මානත් පුද පූජා කරන්නේ නැත්නම් කොයි තරම් හොඳයිද කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනත් දෙයක්. ඒ භික්ෂූන් ගරු බුහුමන් පුද පූජා සත්කාර සම්මාන පිරිකර පූජාවන් කරන්නේ වෙන භික්ෂුවකටයි. ඒ භික්ෂූන් අර භික්ෂුවට ගරු බුහුමන් සත්කාර සම්මානත් පිරිකර පූජාවනුත් කරන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව මේ භික්ෂූන් වහන්සේලා පුද පූජා සත්කාර සම්මාන කරන්නේ වෙන භික්ෂුවකට. ඇයි මට පුද පූජා සත්කාර සම්මාන කළාම නරකද කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් ඒ අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මේ භික්ෂුණී පුද පූජාවලුයි ගරු බුහුමනුයි සත්කාර සම්මානය කරන්න ඕනේ මට විතරමයි. පෙයාල මේ උපාසකවරු, පෙයාල මේ උපාසිකාවන් පුද පූජාවන් ගරු බුහුමන් සත්කාර සම්මාන කරන්න ඕනේ මට විතරමයි. මේ උපාසිකාවන් වෙනත් භික්ෂුවකට පුද පූජා ගරු බුහුමන් සත්කාර සම්මාන කරන්න අවශ්‍ය නැහැ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, හැබැයි සිද්ධ වෙන්නේ වෙනිත් දෙයක්. ඒ උපාසිකාවන්ගෙන් පුද පූජා ගරු බුහුමන් සත්කාර සම්මාන ලැබෙන්නේ වෙන භික්ෂුවකට. ඒ උපාසිකාවන්ගෙන් අර භික්ෂුවට පුද පූජා ගරු බුහුමන් සත්කාර සම්මාන ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව මේ උපාසිකාවන් පුද පූජාවල් ගරු බුහුමන් සත්කාර සම්මාන කරන්නේ වෙනත් භික්ෂුවකට නොවේ. මේ උපාසිකාවන් පුද පූජා ගරු බුහුමන් සත්කාර සම්මාන මට කළා නම් මොකද වෙන්නේ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි,
මෙන්න මේ විදිහේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. මට විතරමයි හොඳ හොඳ සිවුරු ලැබෙන්න ඕනේ. වෙන භික්ෂුවකට හොඳ සිවුරු ලැබිලා මොනව කරන්නද කියලා. නමුත් ප්‍රිය ආශ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනිද්දයක්. හොඳ හොඳ සිවුරු ලැබෙන්නේ වෙන භික්ෂුවකටයි. අර භික්ෂුවට හොඳ හොඳ සිවුරු ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව හොඳ හොඳ සිවුරු ටික ලැබෙන්නේත් වෙන භික්ෂුවකටයි. හොඳ හොඳ සිවුරු මට ලැබෙන්නේ නැහැ නොවේ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත් ඒ අමනාපයත් යන දෙකම අයිති වෙන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මෙවැනි ලාමක ආශාවක් ඇති වෙනවා. මට විතරමයි ප්‍රණීත විදිහට දාන ටික ලැබෙන්න ඕනේ. පෙයියාල, මට විතරමයි හොඳ හොඳ ආවාස ගෙවල් ලැබෙන්න ඕනේ. පෙයියාල, මට විතරමයි හොඳ හොඳ ගිලන් පස බෙහෙත් ටික ලැබෙන්න ඕනේ. අනිත් භික්ෂූන්ට හොඳ හොඳ ගිලන් පස බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නේ වෙනිද්දයක්. අනිත් භික්ෂූන් වහන්සේලාට තමයි හොඳ හොඳ ගිලන් පස බෙහෙත් ලැබෙන්නේ. අර භික්ෂුවට හොඳ හොඳ ගිලන් පස බෙහෙත් වර්ග ලැබෙන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව හොඳ හොඳ ගිලන් පස බෙහෙත් වර්ගත් ලැබෙන්නේ නැහැ නොවැ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියන් අමනාපයත් යන දෙකම අයිති වන්නේ උපක්ලේශ වලටයි. ප්‍රිය ආයුෂ්මතුනි, හිතේ උපදින ලාමක ආශාවන්ට අනුව වැඩ කරන්න ගිහින් හටගන්නා මේ පාපී අකුසලවලටයි උපක්ලේශ කියන නම දාලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වෙලා ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා හටගත් මේ පාපී අකුසල් ප්‍රහීන වෙලා නැහැ කියලා දකින්න ලැබුණොත්, අසන්න ලැබුණොත්, ඒ භික්ෂුව කොයිතරම් ආරණ්‍ය වාසී කෙනෙක් වුණත්, කොයිතරම් ඈත වනාන්තරයක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුණත්, කොයිතරම් ගෙපිලි වලින් පිඩුසිඟා වැඩියත්, කොයිතරම් පාංශ කූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ, බුහුමන් දක්වන්නේ නැහැ, පූජා කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ ආයුෂ්මතුන්ගේ හිතේ ඇතිවෙච්ච ලාමක ආශාවන් අනුව හැසිරෙන්න ගිහින් හටගත් අකුසල් නැති වෙලා නැති බව පේන නිසායි, අසන්න ලැබෙන නිසායි එහෙම වෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන් කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. ඒක හරිම පිරිසිදු එකක්, ලස්සනට දිලිසෙන එකක්. නමුත් ඒකේ අයිතිකාරයා ඒ භාජනයේ ඇතුළට සර්ප කුණක් හරි, බලු කුණක් හරි, මිනි කුණක් හරි දානවා. දාලා තව ලස්සන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සේ ඒ භාජනය කඩපිල් මැද්දෙන් මහා ඉහළින් උස්සගෙන යනවා. මිනිසුන්ට මේක දකින්න ලැබෙනවා. ඒ ගැන කතා බස් කරන්න පටන් ගන්නවා. හැබැයිටම පින්වත්නි, ඔය මහා ඉහළින් උස්සගෙන යන්නේ අපි කවුරුත් ආස කරන જાතියක් වෙන්න ඕනි කියලා. අන්තිමේදී ඒ මිනිස්සු ඒ භාජනයේ පියන ඇරලා බලනවා. ඒ පියන අරිනකොටම දකින්න ලැබෙන්නේ අර ගඳ ගහන මලකුණ. ඒ එක්කම ඒ මිනිස්සු තුළ අමනාපයක් ඇති වෙනවා, පිළිකුලක් ඇති වෙනවා, අප්පිරියාවක් ඇති වෙනවා.
බඩගිනි වෙලා හිටපු උදවියගේ බඩගින්නත් නැති වෙනවා. කාපු බීපු උදවිය ගැන කවර කතාද? ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි යම් භික්ෂුවක් තුල ඔය ලාමක ආශාවන් ඇති වෙලා ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා ඇති වෙච්ච මේ පාපී අකුසල් නැති වෙලා නෑ කියලා දකින්න ලැබුණොත්, අසන්න ලැබුණොත් ඒ භික්ෂුව කොයිතරම් ආරණ්‍ය වාසී වුණත්, කොයිතරම් ඈත වනාන්තරයක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුණත්, කොයිතරම් ගෙපිළිවලින් පිණ්ඩපාතේ වැඩියත්, කොයිතරම් පාංශකූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ, බුහුමන් දක්වන්නේ නැහැ, පූජා කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ ආයුෂ්මතුන්ගේ හිතේ ඇතිවෙච්ච ලාමක ආශාවන්වන්ට අනුව හැසිරෙන්න ගිහින් හටගත් මේ අකුසල් නැති වෙලා නැති බව පේන නිසයි, අසන්න ලැබෙන නිසයි. ප්‍රිය ආයුෂ්මතුනි, යම්කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වෙන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇතිවන ගතිය ප්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුණොත්, අසන්න ලැබුණොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩ සිටියත්, ආරාධනාවක් පිළිගත්තන් ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා, බුහුමන් දක්වනවා, සත්කාර කරනවා, පූජා කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ භික්ෂුව තුලින් ලාමක ආශාවන් අනුව කටයුතු කරන්න ගිහින් ඒ අනුව හටගන්නා පාපී අකුසලයන් ඇතිවන ස්වභාවය ප්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසායි, අසන්න ලැබෙන නිසායි. ප්‍රිය ආයුෂ්මතුනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතන්න. ඒක හරි පිරිසිදුයි, ලස්සනට දිලිසෙනවා. ඒකේ අයිතිකාරයෝ ඒ භාජනයට ඇල්හාලේ බතුයි ප්‍රණීත විදිහට උයාගත්තු සූප ව්‍යාංජනයි දාලා වෙන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සේ මහා ඉහලින් කඩපිල් මැද්දෙන් උස්සගෙන යනවා. මිනිස්සුන්ට ඒක දකින්න ලැබෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. පින්වත්නි, හැබෑටම මේ මහා ඉහලින් උස්සගෙන යන්නේ මේ භාජනය ඇතුලේ අපි කවුරුත් ආස කරන දෙයක් තියෙන නිසා වෙන්න ඕනේ. අන්තිමේදී ඔවුන් ඒ භාජනේ ඇරලා බලනවා. ඒ භාජනේ අරිනවත් එක්කම ප්‍රණීත ව්‍යංජන පිරිවරාගත්තු රසවත් ඇල්හාලේ බතයි දක්නට ලැබෙන්නේ. ඒක දකිනකොටම හරි සතුටක් ඇති වෙනවා. අප්පිරියාවක් නම් ඇති වෙන්නේ නැහැ. හොඳට කාලා බීලා බඩ පිරිච්ච උදවියට පවා ආයෙමත් කන්න ආස හිතෙනවා. බඩගිනි උදවිය ගැන කවර කතාද? ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි යම්කිසි භික්ෂුවක් තුල ඔය ලාමක ආශාවන් ඇති වෙන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇති වෙන ගතිය ප්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුණොත්, අසන්න ලැබුණොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩ සිටියන් ආරාධනාවන් පිළිගත්තන් ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළන් පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා, බුහුමන් දක්වනවා, සත්කාර කරනවා, පූජා කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ භික්ෂුව තුලින් ලාමක ආශාවන් ඇති වෙන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇති වෙන ගතිය ප්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසායි, අහන්න ලැබෙන නිසායි. එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාණන් වහන්සේ මෙහෙම කිව්වා.
ආයුෂ්මත් සාරිපුත්ත, මට මේ ගැන උපමාවක් මතක් වුණා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මොකක්ද ඒ උපමාව? ප්‍රිය ආයුෂ්මතුනි, ගිරිබ්බජ කියලා හඳුන්වන රජගහනුවර තමයි මං ඒ දවස්වල හිටියේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං එදා සිවුරු පොරවගෙන පාත්‍රෙත් සිවුරත් අරගෙන රජගහනුවරට පිණ්ඩපාත වැඩියා. එදා එහි කරත්ත හදන බාසුන් නැහි සාමීති කියන පුතා කරත්තේට රෝදයක් සහිනවා. ඔතෙන්ට ආවා පණ්ඩු පුත්ත කියන තාපසයා. එයත් ඉස්සර කරත්ත බාස් කෙනෙකුගේ පුතෙක්. ඉතින් මේ කරත්ත බාස් කෙනෙකුගේ පුතෙක් වෙච්ච පණ්ඩු පුත්ත තාපසයාටත් මේ විදිහේ අදහසක් ඇති වුණා. කරත්ත බාස්ගේ පුතෙක් වෙන මේ සාමීති රෝදයක් සහිනවා. මේ රෝදේ මේ පැත්තේ ඇදයක් තියෙනවා. අනිත් පැත්තෙත් ඇදයක් තියෙනවා. මේ දෝෂයන් සහිනවා නම් තමයි හොඳ. එතකොට තමයි මේ රෝදේ ඇදකුද නැතුව, දොස් නැතුව හොඳ හැටි අරටුවේ පිහිටින්නේ කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වෙලාවේ අර පරණ කරත්ත බාස්ගේ පුතා වෙන පණ්ඩු පුත්ත තාපසයා හිතන හිතන විදිහටම මේ කරත්ත බාස්ගේ පුතා වෙන සාමීති ඒ ඇදත් ඒ නැම්මත් ඒ දෝෂත් සහලා දැම්මා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට අර පරණ කරත්ත බාස්ගේ පුතා වෙච්ච පණ්ඩු පුත්ත තාපසයාට හරීම සතුටුයි. උන්නැහැ සතුටින් මෙහෙම කිව්වා. ඇත්තෙන්ම මේක සහින්නේ හදවතකින් හදවතක් දැනගෙන වගේ නොව කියලා මට හිතෙන්නේ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි කිසිම ශ්‍රද්ධාවක් නැතුව ලෞකික ජීවිතේම ගත කරන්නට හිතාගෙන ගිහි ජීවිතේ අතෑරලා මහණ වෙන උදවිය ඉන්නවා. මහණ වුණාට පස්සේ ඔවුන් හරීම කපටි ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. කට්ට කමමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම හරිම අහංකාරයි. හිතට අරගෙන ඉන්නේ. චපලයි. ආයෙතින් කතා කරලා බේරෙන්න බෑ. කතාව පටන් ගත්තු ගමන්මයි ඉන්නේ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. කනබුන එකේ ප්‍රමාණි දන්නෙත් නැහැ. භාවනා කිරීමක් ඇත්තෙත් නැහැ. නිදි වරාගෙන ධර්මයේ හැසිරීමකුත් නැහැ. මාර්ගඵල ලැබීමක් ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ. සීල සමාධි ප්‍රඥා ගැන කිසි ගෞරවයකුත් නැහැ. සිව්පසේ ගොඩගහ ගැනීමක් විතරයි තියෙන්නේ. නිවන් මඟ හැල්ලු කරනවා. ඉස්සරහට ඇදලා ගන්නේ හිත පිරිහෙන දේවල්මයි. භාවනාවෙන් හුදකලාවේ ඉන්න කිසිම අදහසක් නැහැ. කුසීතයි. වීරයක් නැහැ. සිහි මුලා වෙනුයි ඉන්නේ. නුවණින් තොරයි. සිතේ සංසිඳීමක් නැහැ. විසිරුණු සිතින් ඉන්නේ. ප්‍රඥාවක් නැහැ. මෝඩයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ධර්ම දේශනාවෙන් අන්න ඒ උදවේගේ හදවතත් සැහැලා දානවා කියලයි මට හිතෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, මහත් ශ්‍රද්ධාවකින් ගිහි ජීවිතයේ අතෑරලා පැවිදි වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඔවුන් මහණ වුණාට පස්සේ කපටි නෑ. ගුණවතුන්ගේ වෙස් අරගෙන අමුතු රඟපෑමුත් නෑ. කට්ටගම් කුපුරුදු වෙන්නෙත් නෑ. ආඩම්බරත් නෑ. හිතට අරගෙනත් නෑ. චපලත් නෑ. කට වාචාලත් නෑ. හැම තිස්සෙම දොඩවන්නේත් නැහැ. ඉන්ද්‍රිය සංවරයි. කනබුන එකේ ප්‍රමාණයක් දන්නවා. නිදි වරාගෙන භාවනාත් කරනවා. මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නමයි හිත හිත ඉන්නේ. සීල සමාධි ප්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසේ ගොඩ ගැහිල්ලකුත් නැහැ. නිවන් මඟ හැල්ලුවට ලක් කරන්නේත් නැහැ. හිත පිරිහෙන දේවල් අත්හරිනවා. භාවනාවෙන්
හුදකලාවේ කල්ගත කරන්න මම හිතන්නේ. පටන්ගත් වීරිය තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සතිපට්ඨානෙමයි සිහිය පිහිටවා ගන්නෙ. අවබෝධයක් තියෙනවා. සිතත් සමාහිතයි. ප්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ මේ දේශනාව අහලා අන්න ඒ පින්වත් භික්ෂූන් වහන්සේලා වචනවලිනුත් මනසිනුත් මෙය පානය කරාවි කියලයි අනුභව කරාවි කියලයි මට හිතෙන්නේ. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන කුසල් දහම් වල පිහිටුවන එක කොයිතරම් ලොකු දෙයක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ ගැන හිතෙන්නේ මේ විදිහටයි. ලස්සන්ට ඉන්න කැමති තරුණ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා. ඉතින් එයාලා හිස පටන් හොඳට වතුර නානවා. ඊට පස්සේ එයාලට නෙළුම් මල් මාලයක් හරි පිච්ච මල් මාලයක් හරි මොකක් හරි අලුත් මල් මාලයක් ලැබෙනවා. එතකොට එයාලා හරි සතුටින් ඒව දෝතින්ම පිළිගන්නවා. ශරීරයේ උත්තම අංගය වන හිස මත ලස්සන්ට පැලඳ ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි මහත් ශ්‍රද්ධාවකින් ගිහි ජීවිතේ අතහැරලා මහණ වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඉතින් මහණ වුණාට පස්සේ කිසි කපටි කමක් නැහැ. ගුණවතුන්ගේ වෙස් අරගෙන රඟපෑමක් නැහැ. ආඩම්බර නැහැ. හිතට අරගෙන නැහැ. චපල නැහැ. කට වාචාල නැහැ. හැමතිස්සෙම දොඩවන්නේ. ඉන්ද්‍රිය සංවරයි. කනබුන එකේ ප්‍රමාණය දන්නවා. නිදි වරාගෙන බණ භාවනා කරනවා. මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නමයි හිත හිතා ඉන්නේ. සීල සමාධි ප්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසේ ගොඩ ගැහිල්ලකුත් නැහැ. නිවන් මඟ හැල්ලුවට ලක් කරන්නෙත් නැහැ. හිත පිරිහෙන දේවල් අතහරිනවා. හුදකලාවේ භාවනාවෙන් කල්ගත කරන්නටයි හිතන්නේ. පටන්ගත් වීරියෙන් යුක්තයි. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සතිපට්ඨානෙමයි සිහිය පිහිටුවා ගන්නේ. අවබෝධයක් තියෙනවා. සිතත් සමාහිතයි. ප්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින් ප්‍රිය ආයුෂ්මත් භික්ෂූන් වහන්සේලා වචනවලිනුත් මනසිනුත් මෙය පානය කරාවි කියලයි අනුභව කරාවි කියලයි මට නම් හිතෙන්නේ. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන කුසල් දහම් වල පිහිටවන එක කොයිතරම් හොඳ දෙයක්ද? මේ ආකාරයෙන් ඒ රහතන් වහන්සේලා දෙනම ඔවුනෝන් වදාළ මේ සුන්දර ධර්මය ගැන ගොඩාක් සතුටු වුණා, අනුමෝදන් වුණා. සාදු සාදු සාදු. අංගන උපක්ලේශ නැතිවීම ගැන වදාළ දෙසුම නිමා විය.